Time News Bulletin. අයිබන් ඔබ ජාත්‍යන්තර ප්‍රමිතියකින් උත්ප්‍රවෘත්ති වාර්තා කරන දේශීය සන්නාමය අද දෙවන රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග ප්‍රවෘත්ති ආරම්භයට පෙර ශ්‍රේෂ්ඨ පාඩමයි. දෙරණ ස්ටාර් සිටි කිරුළ සුපර් ගැන්ස්ටර්ස්ට පොල් පිටියේ ගෙයක් අඩි 60ක් ගිලා බසි. හිටපු ජනපතිගෙන් විවේචනය. කොරියන් රජයට නොඑක් විදියේ බලපෑම් සිදු කරා. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට ඉඩක් නැහැ. අනුරගෙන් අනුතුරු ඇඟවීම. පක්ෂයට ත්‍රස්තවාදයක් තියෙන නරකයි. රාජිත කංසා රටපටවන්නේයි. හමුදා ආරක්ෂාව මත කංසා වගා කිරීම. රියලිටි කලාවට නැවුම් අත්දැකීමක් එක්කල දෙරණ ෆෑරන් ලව්ලි ස්ටාර් සිටි රියලිටි වැඩසටහනේ අවසන් මහා තරගය ඊයේ රාත්‍රියේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්ුණා. ඒ මහරගම යොවුන් රඟහලේදී එහි අවසන් සටනේ කිරුළ දිනාගත්තේ දුලිකා මාරපනගේ නායකත්වයෙන් යුත් සුපර් ගැන්ග්ස්ටර්ස් පිලයි. දෙරණ ෆෑරන් ලව්ලි ස්ටාර් සිටි විවිධාකාරයේ රියලිටි වැඩසටහන් රැසක් මේ වන විටත් දක්නට ලැබුණද රංගන ගායන සහ නර්තන ශිල්පීන්ගේ සහභාගිත්වෙන් යුත් මෙවැනි සංකල්පයක් මත රූපවාහිනී නාලිකාවක් නිර්මාණය කළ ලොව ප්‍රථම වෙන්ම එකම රියලිටි වැඩසටහන දෙරණ ෆෙයර් ඇන් ලව්ලි ස්ටාර් සිටි වැඩසටහන. රංගන ගායන හා නර්තන ශිල්පීන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් පහක් යටතේ මෙම රියලිටි අත්දැකීම ප්‍රේක්ෂකීන්ට ලංගුණා. නිරෝෂා විරාජිනී ප්‍රමුඛ හොට් ඒන්ජල්ස්, මදුමාදව අරවින්ද ප්‍රමුඛ බ්ලැක් තන්ඩර්ස්, දුලිකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ස්ටර්ස්, වසන්ත දුක්ගන්නාරාල ප්‍රමුඛ ෆැන්ටාස්ටික් ෆයිව් සහ රොෂාන් රණවන ප්‍රමුඛ අමේසිං ෆයිටර්ස් මෙහිදී තරඟ වැදු. කරට කර සටනේ අවසන් මහා තරඟයේදී කිරුළ හිමි කර ගැනීම සඳහා දුලිකා මාරපනගේ නායකත්වයෙන් සුපර් ගැන්ස්ටර්ස් කණ්ඩායමත්, රොෂාන් රණවනගේ නායකත්වයෙන් අමේසිං ෆයිටර්ස් කණ්ඩායමත් ගායන හා නර්තන අංශ දෙක යටතේ තරඟ වැදු. මව්පිය සෙනෙහස තේමාව යටතේ සුපර් ගැන්ග්ස්ටර්ස් මෙහිදී ඉදිරිපත් කළ විශේෂාංගය ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තා. අම්මේ මගේ පණයි මාගේ ආදර රියලිටි පටන් ගන්නකොට අපි චැනල් එකක් තිබ්බෙත් නෑ. විදේශීය රියලිටි වල ආකෘති තමයි අපි කරේ. ලංකාවේ නෙවෙයි ලෝකෙටම පළවෙනි පාර නර්තනය, ගායනය සහ රංගනය තුනම එකතු කරපු රියලිටියක් ලෝකේ පළමුවට මේ කරේ. ඉතින් අපිම හොයාගත්ත රියලිටියක්. අපි මේක ගැන බොහොම සතුටු වෙනවා. දෙරණ ෆෙයර් ඇන්ඩ් ලව්ලි ස්ටාර් සිටි ජයග්‍රාහී කණ්ඩායම සුපර් ගැන්ග්ස්ටර්ස්. ඒ අනුව දිදුලන තරුමන්දා කෙනිය දෙරණ ෆෙයර් ඇන්ඩ් ලව්ලි ස්ටාර් සිටි රියලිටි වැඩසටහනේ කිරුළ හිමි කර ගැනීමට දුලිකා මාරපුර ප්‍රමුඛ සුපර් ගැන්ග්ස්ටර්ස් කණ්ඩායම සමත් වුණා. අනුශූරතාව හිමි වූයේ රොෂාන් රණවනගේ නායකත්වයෙන් යුත් අමේසිං ෆයිටර්ස් කණ්ඩායමටයි. කුසලාණය මේ අවස්ථාවේදී දෙරණ මෙහෙයුම් ප්‍රදානි ප්‍රධාන විධායක මාධව මඩවල මහතා විසින් කණ්ඩායමට ලබා දෙන්න සූදානම් වන මොහොත. දෙරණ ෆෙයර් ඇන්ඩ් ලව්ලි ස්ටාර් සිටි අනුශූරතාවය අමේසිං. ජයග්‍රාහී කණ්ඩායමට හිමි කුසලාණය අපි ලබා දෙන්න සූදානම්. ඒ සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ජීවී දෙරණ උපසභාපති ලක්ෂිරි වික්‍රමගේ මහතාට. දෙරණ ෆෙයර් ඇන්ඩ් ලව්ලි ස්ටාර් සිටි මෙන්න ජයග්‍රාහී කණ්ඩායම
කුසලානය ලබන මොහොත තුලිකා මාරපණ ප්‍රමුඛ සුපර් ගෑන්ග්ස්ටර්. තේරවාදී බුදුදහම පිළිබඳ අවබෝධයක් ලබාදෙන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඓතිහාසික පොළොන්නරුව ගල් විහාර පුදබිමේ පැවති පුණ්‍යෝත්සවයක දැක්වීමෙන් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඓතිහාසික පොළොන්නරුව ගල් විහාර පුදබිම ආලෝකමත් කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ පසුරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට සමගාමීව ආගමික වැඩසටහන් රැසක් පොළොන්නරුව පූජා භූමිය ආශ්‍රිතව සංවිධානය කර තිබූ අතර ඊට ජනාධිපතිවරයා දෙක්ුණා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම දේශපාලන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. තෙරවාදී බුදුදහම සමාජය තුළ රට තුළ ලෝකය තුළ එකම මාර්ගය අපි දකින්නේ තෙරවාදී බෞද්ධ දර්ශනයේ බුදුන් වහන්සේගේ ඉගෙනීමයි ඒ වගේම මඟ පෙන්වීමයි කියන එක. ඒ නිසා බෞද්ධ ජනතාවට වගේම අනිකුත් සියලු ජනතාවට තෙරවාදී බුදුදහම පිළිබඳව අවබෝධයක් දෙන මූලස්ථානයේ බවට අපේ උතුම් ශ්‍රී ලංකාව පත් කරමි කියන ගෞරවණීය ඉල්ලීම කරමි. අද මේ ඓතිහාසික උතුම් බෞද්ධ පුරවරණයට පැමිණීම පිළිබඳව මා පොළොන්නරුව ප්‍රදේශයේ කෙනෙක් විදිහට මගේ සතුට ප්‍රකාශ කරමි. මගේ කෙටි වචනවලට අවසන් කරනවා. එකුත් රජය පැවති සමයේ ඇමති දුර ධර්මින් තමන් වටා සිටි ඇතැම් පුද්ගලයන් අද කුමන්ත්‍රණකාරීව ජනාධිපතිවරයා වටාද රොක්වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අමතමින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දකුණු කොරියානු සංචාරයේ තෙවන දිනය අදයි. මහින්දාභිවන්දනා 2016 මෙහෙයුම් කමිටුව අද දකුණු කොරියාවේ සෝල් නුවර චංගු ජේග්වාන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ජනහමුවක් සංවිධානය කර තිබුණා. මෙම ජනහමුව සඳහා කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මීට සතියකට කලින් පෞගේ ජූලි මාසයේ 28 වෙනිදා ඉඳලා අගෝස්තු මාසයේ 1 වෙනිදා දක්වා 10 ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට ගෙනෙල්ලා ආණ්ඩුව ගෙදර යවන්න 1 වෙනි වැඩිමුරය දීලයි අද කොරියාවට ආවේ කියන එක මුලින්ම අපි ඔබට කියන්න ඕනේ මිත්‍රවරුනි. කොරියාවේ පමණක් නෙවෙයි, ජපානයේ පමණක් නෙවෙයි, ලංකාවට ගිහිල්ලා කෝච්චිය නැක්කත්, ත්‍රිවිල් එක නැක්කත්, බස් එක නැක්කත්, වෙලේ ගියත්, වලේ ගියත් රටම ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ පමණයි කියන එක තමුන්නාස්සේකට කියන්න ඕනේ. එදා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරේ සම්බන්ධය මොකද්ද? අලියා සහ හෙන්ඩු අතර සම්බන්ධය. මහින්ද මහත්තයා කාලේ තිබුණේ මොකද්ද? අලියා සහ කරඬු අතර සම්බන්ධය. දැන් මොකද සම්බන්ධය? අලියා සහ දියුල් ගෙඩි අතර සම්බන්ධය. දැන් කියනවා පයින් ආවේ හොරකම් වලින් බේරෙන්න කියලා. හොරකම් වලින් බේරෙන්න නම් කරන්න තියෙන හොඳම දේ පයින් යන එක නෙමෙයි, මේ ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න එක. එදා මගේ ගාව දකින්න ඇති පැන පැන තමයි මගේ ගාවට ඇවිල්ලා පින්දුරේට පෙන්නුනේ. දැන් ඉන්න ඇමතිවර ජනාධිපතිවරයා ගාවටත් ඔය වගේම පැන පැන තමයි යන්නේ. එහෙම පිරිසක් තමයි කුමන්ත්‍රණ කාරින් එක තමයි හාමුදුරනේ අපි වැඩ කරේ. ඒක තමයි අපිට උනේ. කොරියන් රජයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද කොරියන් රජයට නොඑක් විදිහේ බලපෑම් සිදු කරා. අපිව පිළිගන්න එපා, අපිට ඉන්න දෙන්න එපා, මේ සංවිධානය ඇති කරන්න එපා, ඉඩ දෙන්න එපා කියලා කිව්වත් ඒට ඉඩ නොදී අපිට ආරක්ෂාව විතරක් නෙවෙයි පහසුකම් සැලසීමත් විපක්ෂ නායකතුමා ඇතුළු අගමැතිවරයා ඇතුළු පිරිස් මුණ ගැසීමට අවස්ථාවක් සැලසීමත් අපි අගේ කොට සලකනවා. ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඩක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති බදුල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවේදී ඔහු මේ අදහස් පළ කළ අතර නිමල් සිරිපාලද සිල්වා මහතාද එහිදී අදහස් දැක්වුවා. අපේ පක්ෂයේ ප්‍රාදේශ සභා අපේක්ෂකයොත් ඉල්ලන්න කිව්වා. 500ක් ගෙවලා ඉල්ලුවා. ඉල්ලුපු අයට නාම යෝජනා මණ්ඩලයට පරීක්ෂණ මණ්ඩලයට එන්න කියලා ලියුමක් ඇරියා. ඒ ලියුම අරන් පුච්චනවා. කළ යුතුව තිබුණේ ඉල්ලන්නේ නැත්තම් බොහොම ගෞරවාන්විත ලිපි අල්ලියලා මහලේකම්තුමාට සභාපතිතුමාට අපි බොහොම කනගාටුයි. අපි මේ මතය පිළිගන්නේ නැහැ, අපි ඉල්ලන්නේ නැහැ කියනවා මිසක් පක්ෂයක පුච්චනවාද? එහෙම ත්‍රස්තවාදී වැඩ කරන පක්ෂ බලන්නේ ඉන්නවද?
එනිසා පක්ෂයකට විනයක් තියෙනවා. පක්ෂයට ත්‍රස්තවාදයක් තියෙන නරකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින්න ඕන කියලා හිතනවා නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටවන්න ඕන කියලා හිතනවා නම්, පක්ෂය ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යන්න ඕන. හැබැයි මේ සඳහා අභියෝග තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්නේ එක නායකයයි, නායකයෝ දෙන්නෙක් ඉන්න බෑ. දෙන්නෙක් හිටියොත් පක්ෂය දෙකට කැකඩෙනවා. නායකයෙන්ගේ අඩුපාඩුකම් වැරදි හුඟක් තියෙන්න පුළුවන්. සර්ව සම්පූර්ණ නායකයෝ කිසි කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බිහුනෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂයට බිහුනෙත් නැහැ. ලෝක දේශපාලනයේ සර්ව සම්පූර්ණ නායකයෝ කිසිම පක්ෂවල බිහි වෙලා නැහැ. ඔය කියන කොයි නායකයක් මේ රටේ ජනමතයට ගරු කරන්න ඕනේ මිත්‍රවරුනි. ගිනිගත් හේන ප්‍රදේශයේ නිවසක් ගිලා බැසීමත් සමග ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවට පත්ව සිටිනවා. අප වාර්තාකරු පැවසුවේ ඉදි කෙරෙමින් පවතින ජලවිදුලි බලාගාරයක කැණීම් කැටයුතු හේතුවෙන් එම නිවසේ පදිංචිකරුවන් වෙනත් ආරක්ෂිත ස්ථානයක රඳවා සිටි බවයි. එකුත් රජයේ පැවති සමයේ කැලණිගඟ හරස් කරමින් බොන් ජලවිදුලි බලාගාරය ඉදිකිරීමට විදුලි බල මණ්ඩලය පියවරගෙන තිබුණේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 135ක විදුලිය ධාරිතාවක් සැපයීම අරමුණු කරගනිමින්. ඒ අනුව පොල්පිටිය ජලවිදුලි බලාගාරයේ සිට කිලෝමීටර් 4ක් එපිටින් පිහිටි කිතුල්ගල කළුබෝතැන්නට ඉදිවන උමගෙහි කැණීම් කඩේතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. කැණීම් සිදුවන උමගට ඉහළින් පිහිටි ගිනිගත්තේන පොල්පිටිය ගම්මානයේ අවදානම් ස්ථානවල දිවි ගෙවූ පවුල් 12ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට විදුලි බල මණ්ඩලය පියවරගෙන තිබුණා. එලෙස ඉවත් කළ එක් පවුලක් දිවි ගෙවූ නිවසක් අද පෙරවරුවේ එක්වරම අඩි 60ක් පමණ ගිලා බැස තිබුණේ මේ අයුරින්. කෙසේ වෙතත් අද මෙම නිවස ගිලා බැසීමත් සමග ප්‍රදේශයේ පිහිටි තවත් නිවාස 3ක ඉරිතැලීම් සිදුව තිබෙනවා. තවත් පවුල් 18ක් මේ තත්ත්වයත් සමග අවදානම් තත්ත්වයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා. උන් පවසන්නේ තමන්ව කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගන්නා ලෙසයි. මේ වෙලාව තියෙන හැටියට දැන් අපිට යන්ටින්ද තැනක් නැහැ. අර උනත් තමන්නේ මගේ ගේ තක්සේරු කරලා බලලා මට ඒ මුදල ගෙවන්න මං හෙට උදේ උනත් දොට්ට වහිනවා. ඉන්න තැනක් හදලා දෙන්න නැත්නම්. බැට් ගැන පරස්පර කතා. ඔබේ සම ඇසරදිම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. බදුබර අඩු කිරීම සඳහා යම් කාලයක් ගතවන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ඒ අතර යෝජිත වැට් බදු සංශෝධන පනත ගැන පාර්ශ්ව කිහිපයකින්ම අදහස් පළ වුණා. වැට්බදු සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම් පත ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම් මහතා අද සඳහන් කළේ තම පක්ෂය වැට්බදු සංශෝධන පනතට සහය පළ කිරීමට තීරණය කර ඇති බවයි. තාවකාලික හරි රජයේ ආදායම වැඩි කරන්න ඕනේ. අද දැන් බලන්න අපි නිදහස ලැබෙනකොට මේ රටේ ජනගහනය 180යි. අද ජනගහනය 210යි. එතකොට නිදහස අධ්‍යාපනය, සෞඛ්‍ය, සමෘද්ධි මේ හැම දෙයකටම වැය කරන්න සල්ලි තියෙන උන රජයකට. නැතු කොහෙන්ද? ඒ කියන්නේ ඔබතුමාලා සහාය දෙනවද? ඔව් අපි සහාය දෙනවා. කෙසේ වෙතත් අද රාජ්‍ය අමාත්‍ය ඩිලන් පෙරේරා මහතා සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැට්බදු සංශෝධනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. වැට්බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන්න කැමැතියි කියලා කවුරුත් ප්‍රකාශ කරලා තිබෙනවා නම් ඒ සම්පූර්ණ බොරුවක්, මුසාවක් සහ අතේපත්තු වෙන කෙප්පයක්. ඒක එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත් එකක් ලබා ගැනීමක් විතරක් නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයට ඇඳුම් ඇඳගන්නේ නැතුව නිර්වතින් කඩයාමක්. අපි එක්සත් ජාතික පක්ෂයේ එක්ක සාකච්ඡාවක් කරා පළමු වටේ. එහිදී අපි පැහැදිලිවම කිව්වා මේ වැට් බදු සම්බන්ධයෙන් අපේ සංශෝධන පිළිගන්න විතර අපි උදව් කරන්න කියලා. මේ වැට් පන සම්බන්ධව අපි බලාපොරොත්තු වෙන ඉදිරි දින කීපය තුළ සාකච්ඡා පවත්වන්න කීපයක්ම සංශෝධනයක් සහිතව තමයි මේක ක්‍රියාත්මක කරන්න ඕන කියන එක අපේ අදහස. අපි අදහස් සාකච්ඡා කළා. ඒ විදිහ තීන්දුවක් තමයි ගන්න අපි. නැතු මේ ගෙඩිය පිටින්ම අත උස්සන කට්ටිය නෙමෙයි. මේ අතරේ ඊයේ පැවති ජනහමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද යෝජිත වැට්බදු පනත සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. පාර්ලිමේන්තුව හරහා ගේන්න ඕන ක්‍රියාදාමයක් පාර්ලිමේන්තුව මගහැරලා ගියා හොරපාරෙන්. පොකට් ගැහුවා මේ රටේ මිනිසුන්ගේ සල්ලි.
ඒක නතර කළා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා. දැන් 10 වෙනිදා ගේනවා පනත පාර්ලිමේන්තුවට. දැන් ඔන්න තමුන්නාන්සල බලන්න කතිරේ ගහලා යවපු අයියලා ටික කොහොමද එක්ක ලයිට් කණු වගේ අරකට පක්ෂ වෙනවද? කොන්ද කෙලින් තියාගෙන මේ අසාධාරණ බරට හිරිව නැගිටිනවද කියලා තමුන්නාන්සට බලන්න පුළුවන්. 9 වෙනිදාද කොහෙද? ලංකාවේ සියලුම කඩසාපු වසාදමලා වැට්බදු පනතට විරෝධතාවය පළ කරනවා මේ රටේ ව්‍යාපාරික සංගම්. ඒ ව්‍යාපාරික සංගම් කාරණා දෙකක් කියනවා. එකක් මේක දරා ගන්න පුළුවන් වෙන ආකාරයට අඩු කරන්න. දෙක අත ඉස්සුවොත් එක ව්‍යාපාරික ඊළඟ ඡන්දෙදී අත උස්සන එක මන්ත්‍රීවරයෙකුට 7-5ක උදව්වක් කරන්නේ. ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි තමුන්නාන්සලා මේ රටේ ඡන්දදායකයෝ 7ක උදව්වක් නොකළ යුතුයි මේ අපරාධකාරී පනතට අත උස්සන අයට. කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. දැන් මේ වැට් බද්ද සම්මග මෙච්චර සද්ද කරගෙන යනවා විමල්ලා, බන්දුලලා, මහින්ද රාජපක්සලා. ඒගොල්ලන් කාලේ මේවා කෑවේ. ඉතින් පවුලක් අම්මා තාත්තා ගිහිලා ලීසින් එක ඔක්කොම වැඩේ අරන් දරුවන්ට මෙන්න සුරංගලා ලෝකයක් පෙන්නනවා. අම්මලා තාත්තලා නැතුණ දවසේ ඒ ළමයිට ගෙවන්න බැරි තත්ත්වයක් ඇතිලා තියෙනවා. ඔන්න ඕක තමයි රාජපක්සලා කරලා තියෙන්නේ. මමත් අකමැති දේශපාලඥයෙක් වශයෙන් බදු වැඩි කරන්න. අපි අඩු කිරීම තමයි කරගෙන යන්නේ. නමුත් ශ්‍රී ලංකා ජාතීන්ගේ එකම දේ තමයි හැමදේම නිකන් ලබා ගන්න සංකල්පය. අපි බරක් ඇති නොවන විදිහකට කටයුතු කිරීම තමයි කරගෙන යන්නේ. අද කියන එක නෙමෙයි හෙට ඊට උඟක් අඩු කරන්න පුළුවන්. නමුත් අපිට කාලයක් පොඩි කාලයක් දෙන්න අවශ්‍යයි. ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඇතමෙන් සිදු කරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂ ව්‍යාපෘති පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ පස්වරුවේ අස්ගිරි මහවිහාරය වෙත පැමිණියා. එහිදී අනගාරික ධර්මපාල මහතාගේ ජීවිත කතාව පිළිබඳව ආචාර්ය සරත් අමුණුගම් මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද ලයන්ස් රෝ ග්‍රන්ථයද අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගුඩචුයි ඥානරතන හිමියන් වෙත පිළිගන්වනු ලැබුවා. අනතුරුව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම් මහතා මල්වතු මහවිහාරය වෙත පැමිණියා. දේශපාලන වාසි ගන්න දැන් කතා කරනවානේ. ඉතින් ඒක වගේ අපේ වාසියක් වෙන්නේ නැහැ. දුව අපි ගිහිල්ලා අපේ මහනායක ආමුදුරන්ට මේ අද පදක් කියන ඔක්කොම වෙන්නමු කියලා. වැඩි අවබෝධයක් තියාගෙන ඉන්න ගෝකම දෙන්නේ. ඒ තිබුණ වචනම ඒ විදිහටම ඒ ඡේදේ ඒ විදිහටම ගන්න එක. ඒකට දුවාලයක් නැහැ නේද? අපිට අමුතුෙන් දැනන්න දුන්නත් කමන්නේ චිප්පේ වාක්‍ය තියෙනුනේ. ඒක ඉතින් ඔක්කොම සම්මුතියෙන් ගත්ත එක නේද? සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත ප්‍රමාණයට වඩා මධ්‍යස්ථාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවික නායතන පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අරිෂ්ඨ කියලා මධ්‍යස්ථාර විශාල ප්‍රමාණයක් අඩංගු අරිෂ්ඨ වෙළඳපොළට නිකුත් වෙලා තිබෙනවා. මේ අනුව මම මේ දේ සොයා බලන්නට ආයුර්වේදයේ වෛද්‍යවරු කණ්ඩායමක් ලංකාව පුරා මෙහෙවලා මම වාර්තාවක් කිව්වා. ඒ අනුව ඔවුන් පැවසුවේ ස්වාභාවික ද්‍රව්‍ය රසායනික ක්‍රියාවලියට පත්වීම තුළ ඒවයි නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒකේ යම් මධ්‍යස්ථාර ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්න පුළුවන්, විශේෂයෙන් පළතුරු යනාදී. ඒ ප්‍රමාණය තිබිය යුත්තේ 100.35%කට අවම අගයකට. නමුත් වෙළඳපොළේ තිබෙන සමහරක් අරිෂ්ඨවලට 10%ක මධ්‍යසාර ප්‍රමාණයක් තිබෙනවා. ඒ කියන්නේ බියර් වලටත් වඩා ඉහළ අගයක්. එහෙමනම් ඔවුන් මධ්‍යසාරයේ මේකට එකතු කරනවා. ඒ නිසා දා මම නියෝග කරා පාදන ආයතනය අතලන්නට ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මේ අතර ඉදිරියේදී හමුදා ආරක්ෂාව යටතේ කංසා වගා කිරීම සඳහා අදහස් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ තියෙන ඖෂධවලට අවශ්‍ය දේවල් තමයි අබින් අවශ්‍යයි. ඒ වගේම කංසා අවශ්‍යයි. කංසා අපිට ලැබෙන එකම ප්‍රමාණයේ එකම ක්‍රමයේ තමයි උසාවි පද්ධතිය තුළ තහනම් කරපු කංසා. නමුත් ඒවා අපිට ලැබෙනකොට ඒවයි ජීවගණයේ හුඟක් අඩුවෙලා වේලිලා. මම බලාපොරොත්තු වෙන ඉදිරියේදී හමුදා ආරක්ෂාව මත කංසා වගා කිරීමට අපිට අවශ්‍ය ප්‍රමාණයත් අපි ලබාගෙන අපිට අපනයනය කිරීමට කරන්න පුළුවන්. මේ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. සුබ රාත්‍රියක්.